ऑस्ट्रेलियावे फेस्टिवल ऑफ क्रिकेट ऑस्ट्रेलिया मे उत्सव पवत्नवा इति ऑस्ट्रेलिया विशेष अभी क्रिकेट गण कथापहक मे उत्सव एनिसा तमय अद अभी ऑस् न्यूजीलंका बड़वी मिथंटावे मे गण तोर्तु अभी सांविधायक मंडले प्रधान प्रधान सांविधायक सह अदहसीपत्करा सालियांगम अपे क्रिकेट महता अपे यां श्रीलंकन प्रोफेशनल्स सांविधाने मगिन यां किसी सहयोग अक्लबादेन अपे मी पीठपस्थे महा कियक पीठपस्थे सांविधान अपे डेस्क एकक तियेनवा ईट अमतरव अवश्य पोडी पोडी वेड करन्न यां प्रोफेशनल्स विदिहट अपे सहयोगयक् लबा देनवा अपे ईलंगट हरनवा कुशल गुणसेकर महत्तयत् एक कथा भावेन्न ඔබතුමා කොහොමද මේ ශ්‍රී ලංකා ෆෙස්ටිවල් ඔෆ් ක්‍රිකට් ඔස්ට්‍රේලියා මේ උත්සවයත් එක්ක අත්දැක බලගන්නේ ඇත්තටම මම නියෝජනය කරන්නේ ෆවුන්ඩේෂන් ඔෆ් ගුඩ්නස් ගුණජය සතුට පදනම කියලා සිංහලෙන් කියන්නේ පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ රසල් ආනල් සහ සාලි ආංගමට ඒ දෙපළ තමයි මාව සම්බන්ධ කරේ මේ OIOB කියන ආයතනයත් සමග අපි මේක ඇත්තටම මුරලි කප් तरंगावलिया उत्तर प्रदेश उत्तर पावत्वागण एक दिगटम करगणे अन्नोणिस अभी मे खंडायां सीलुदन संबंध अभी हिता मे संकल्पे तम हिताम वटिन्ने किल मेक एतटम इंगलांते दिगटम कर फेस्टिवल ऑफ क्रिकेट इधिंग अभी हरी सार्थकुना मुख्या मुरलीधरन लसित मालिंगय विल यदा दहनम मिलिद जनवरी मासे मेक विवृतकर इति व्याप्तकर इतिंग एक अद लबन लोकु प्रतिपल खरीटदा मे फेस्टिवल ऑफ क्रिकेट मंगिता आदिशिष्यान पास गेनाल इतम अनर्घ विधियट दकुम खलु विधियट अद मे यमुकरण इतिंग मंगिता मे मे इन सियलुम मुदल वलिंग अभी अतरम उतुरे सह दकुने व्यापति अग्निनोद्धकटतिस्दाह ग्रामीय लमाइन तरुण परपुर कांतावन पेडिहिटियांट उदौकरण इदिरियट एगोलोंगे जीवित जीवित अतरम गोड्नग्गन एक जीवित मट्टम गोड्नग्गन फेस्टिवल ऑफ क्रिकेट ऑस्ट्रेलिया उत्सव अभी इलाट हेरण रसल आनल रसल के अपे श्रीलंका क्रिकेट खंडा जाति खंडा वसर गणना वग्दायक बहुम जग्रहण सपयान उड़ मुलपे क्रीड के जातंतर विस्तर विचार के रसल मे महान कमी वो क्रिकेट गहन रटवा गोडगट के हिल जातंतर विस्तर विचार के तरंग गणना रटवा गणना අද මේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මේ පැවැත්වෙන උත්සවයෙන් ලංකාව ක්‍රිකට් වලට ලබන දායකත්වය ගැන ඔබේ අදහස මොකක්ද ආරංචි? ලංකාවේ ක්‍රිකට් බැලුවා නම් අපි ඉස්කෝලේ ගහන ක්‍රිකට් එක අපි හරි පැෂන් එකෙන් ශ්‍රී ලංකන් එකත් අපි තාම වුණත් ඉස්කෝලවල ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් ඒක තමයි අපි හිතුවේ මේ මෙතන එන්වයරන්මන්ට් එක ක්‍රියේට් කරන්න පුළුවන් නම් කොමියුනිටි එකක් බිල්ඩ් කරන්න පුළුවන්. එතනින් අපිට යම් කිසි වාසියක් ඇති කරගෙන කුශිල්ලයා කිව්වා වගේ ලංකාවේ දුප්පත් කට්ටියට හරි කාට හරි උදව් කරන එක ලොකු දෙයක් නේ. ඉතින් ඒකින්දා මේ මේ concept එකට අපි ඉදිරියට අවුරුද්ද හැම අවුරුද්දෙම මේ වගේ festival of cricket එක තියෙන අදාසින් තමයි අපි ඉදිරියට යන්නේ. ඉතින් මෙතන දැන් ඔයගලන්ගේ player ලගේ හැමෝගෙම තියෙන support එක ගැන ගොඩක් සතුටු වෙනවා. රසල් කිව්වා වගේ මෙතන අදහස ප්‍රධාන අදහස සංවිධායකවරුන්ගේ අර අපි ඉස්කෝලේ big match එකේ එහෙම ක්‍රිකට් වින්දනය කරපු ඒ විඳීම අත්දැකීම මෙල්බන් නගරය තුල ලබා දීම තමයි සංවිධායකවරුන්ගේ එක බලාපොරොත්තුවක්. ඉතින් මෙතන පපරේ මියුසික් grounds keeper එක match ලෑස්ති කරලා තියෙනවා. ඉතින් එනවුරුද්ද කිරීමේ අදහසක් තියෙනවා නේද රසල්? ඔව්. ඉතින් මේ පළවෙනි පාරට අපි මේක කරන්නේ නවුරුද්ද මීට වඩා හොඳට කරන්න පුළුවන් අපිට මෙතන වෙච්ච වැරදි හරි හොඳට ගිය දේවල් අපිට හිතට අරගෙන තවත් ලංකාවේ කට්ටිය හරි පිට කට්ටිය අපිට මේකට
සපෝට් කරයි කියලා මම හිතනවා ඒකෙන් තව මේ අවුරුද්දේම අපිට අපේ ගෝල් එක චීප් කරන්න බැරි වෙයි. ඔව්. හැබැයි ඉදිරියට ගෙනියන්න තමයි බලාපොරොත්තු. නමුත් මේකෙන් පළදායක දෙයක් වුණා එකමුතුභාවය තවත් තහවුරු වෙනවා. අනිත් එක තමයි මුරලි කප් එකට අනුග්‍රහයක් ලබා දීම. මොකද අපි බලාපොරොත්තු වෙන අන අවුරුද්දේ මුරලි කප් එකෙන් පස්සේ හොඳම ක්‍රීඩකයෝ දකුණේ සහ උතුරේ එක ගානට නියෝජනය කරන්න එකමුතු කණ්ඩායමක් හදලා මෙහෙට ගේන්න මේ තරඟාවලියේ නියෝජනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකත් මම හිතන්නේ ලොකු පිම්මක් කියලා මම හිතන්නේ. මම හිතන්නේ ලබන අවුරුද්ද ක්‍රිකට් වැඩ ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ලෝක කුසලානයත් පැවැත් වෙන ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය මුල් කරගෙන. ඉතින් ඔන්න ඕස්ට්‍රේලියාවේ පදිංචිලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ට බොහොම සුබදායි පණිවිඩ ක්‍රිකට් පැත්තෙන් ලැබෙන්න පටන් ගත්තා. අපි මේ සාකච්ඡාව අවසන් කරන්න මම අවසාන වශයෙන් දිනේෂ් ගාවට යවතත් යොමු වෙනවා. දිනේෂ් කියන්න නිව් ලංකාවේ වෙබ් අඩවිය හරහා මේක බලන් ඉන්න ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට ශ්‍රී ලංකාවේ ජනතාවට අද මේ උත්සවය මේ අද මේ විදිහට බොහොම සාර්ථකව ඉවර වෙයි අර කිව්වා වගේ අඩුපාඩු මැද දුර්වලතා මැද අඩුපාඩු හඳුනා ගනිමින් අපේ ඊළඟ අවුරුද්දට බොහොම තවත් ශක්තිමත්ව පියනගමු දෙන්න පණිවිඩයක් ලංකාවේ ක්‍රිකට් වලට හැමෝම කැමති හැමෝම අත දෙන්න කැමති ඉතින් අද දවසේදී මේ ඕස්ට්‍රේලියාව පුරාම බලන් ඉන්න අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට දෙන්න පණිවිඩයක් මීට පස්සේ කොහොමද අර කිව්වා වගේ මේ සත්කාරයත් එක්ක අත්දල් බඳ ගන්න ඕන්ට ඉඩකඩ ලැබෙන්නේ කියලා එන අවුරුද්දේ වර්ල්ඩ් කප් එක මෙහි තියෙන්නේ ඉතින් අපිට ඊට කලින් තමයි අපි මේක සංවිධානය කරන්න බලාපොරොත්තු වෙන්නේ සංවිධායක මණ්ඩලය අපේ අඩුපාඩු හදාගෙන අද ටීම්ස් 16ක් තියෙනවා මෙතන ඕල් බොයිස් ඉස්කෝල රාජකීය ආනන්ද නාලන්ද සෙන් තෝමස්ස් හින්දු කෝලෙජ් වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා ඉතින් අපි ක්‍රිකට් ෆෙස්ටිවල් එකක් හැටියට ඕස්ට්‍රේලියාවේ ජනතාවත් සහභාගී කරගෙන අපේ ඊළඟ වර්ල්ඩ් කප් එකට අපේ ලංකාවේ ටීම් එකට සහයෝගයක් දෙන්නත් එක්කට කලින් තමයි අපි මොටිවේට් කරලා පටන් ගන්න අදහස තියෙන්නේ හොඳයි ඔව් කුෂිල් ඇත්තටම තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ මේ මොකද ඔබතුමා කිව්වා වගේ ක්‍රිකට් ක්‍රීඩාව කියලා කිව්වම අපි ඔක්කොම එක විදියට ඇවිත් හැමෝටම උදව් උපකාර කරන්න අපි කැමැත්තක් දක්වනවා දැන් විශේෂයෙන්ම මම කියන්න කැමති අපේ ක්‍රිකට් තරුවන් වන උත්තෑ මුරලිදරන් එතකොට කුමාර් සංගක්කාර සහ මහල ජයවර්ධන මේ ගැන විශේෂත්වයක් දරනවා මේ දායකත්වයට ඒ වගේම තමයි රසල් සහ සාලි ආංගම ලසිත් මාලිංග දෙ ඔක්කොම එකතු වුණා මේ OYOB කියන ආයතනය තමයි ඇත්තටම මේකේ මූලිකත්වය දරාගෙන ඉදිරියට ගෙනියන්නේ මොකද ඒගොල්ලෝ තමයි මේ අනුග්‍රහයක් ලබා දුන්නෙත් මුරලි කප් එකට. ඉතින් මම හිතන්නේ මේ පින්මෙන් පළවෙනි පාර තමයි ඉතාමත් අමාරුයි. මේ පළවෙනි පාර හරියට කරගත්තා නම් මම හිතන්නේ ගොඩාක් දේවල් ඉදිරියට කරගන්න පුළුවන්. ඉතින් අපි නිතරම යම් කිසි දෙයක් කරලා පෙන්වන්න තමයි හදන්නේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මේකෙන් ගොඩාක් ඉදිරියට ලොකු පළදායක් ඇති වෙන විදියට වැඩ ගොඩාක් කරන්න පුළුවන් වෙන බව මගේ විශ්වාසය. මේ උදවිය අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ බොහොම වැඩ කටයුතු රාශියක් මැද්දේ. එහෙනම් ඉන්න අපි පොඩ්ඩක් සමුදෙනවා මේ උදවියට. ඊට කලින් කියන්නට ඕනේ මේ උතුම් සත්කාරය තව තවත් සාර්ථක වෙන්න යෝධ බල, යෝධ වීරිය, යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද 1996 න් පස්සේ මාර්තු 17 වෙනිදා අපි ඒ ලබාගත්ත ලෝක කුසලානයෙන් පස්සේ අපි ක්‍රිකට් වලට දුන්න ඒ ජවය, ඒ පිම්ම දිගටම අරන් යන්නට හැකියාව, ශක්තිය, ධෛර්යය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබෙන්නට තමයි මොවුන් මේ වගේ දෙයක් කැංගරු දේශයේ ඉඳලා ශ්‍රී ලාංකිකයන් වශයෙන් සංවිධානය කරන්නේ බොහොමත් ස්තුතිවන්ත වෙනවා දිනේෂ් ඒ වගේම කුෂිල් රසල් ඔබ තුන්දෙනාට අපි තවත් දවසක මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා ඔබට සමුදෙනවා විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ කාරණාව බලලා ඔබටත් මොවුන් සමග අත්දැක බලා ගන්නට හැකියාවක් ලැබෙනවා නම් අපි තමයි ඒ හරහා වෙන්නට තියෙන පාලම සකස් කරන්නේ ඒ නිසා කතා බහ කරමු අපි තවත් අත්දැක බඳගමු තවත් ඉදිරියට කතා බහ කරන්න ගොඩක් දේවල් තියෙවි අපි සමු ගන්නවා මෙතනින් බොහොම සතුටුයි